අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 132 32 වෙනි වහන වැඩමුළුවට සම්බන්ධ වෙලා ගත කරන්නේ ඉතින් මම මේ ධර්ම සාකච්ඡාවක් එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළක් ආරම්භ කරන්න කලින් බලාපොරොත්තු වෙනවා නිස්සන්න වනේ වෙනුවෙන් මේ පැමිණිච්චි සියලු දෙනාටම නිසරණනේ පැත්තෙන් උපස්ථාන නැත්තම් සත්කාර තුනක් මේ විනෝඩ ලැබිලා තියෙනවායි කියලා. එහෙම නැත්නම් මේ පැත්තෙන් වියචු යුතුකම් තුනක් ඉෂ්ට වෙලයි කියලා. ඒ මොනවාද? පිරිස පැමිණුණාට පස්සේ ඒ පිරිසට මූලික කමඨාන උපදේශ දේශනා පටිගත කරන ලද දේශනාවක් අහන්න සලස්වලා තියෙනවා. ඒ වගේම දිනචර්යාව සහ වැඩමුළුව පවත්වනකොට TBT ආයතන බඩම් පිළිබඳව මූලික හඳුනාගීමක් කරලා තිනවා. තුන්වෙනි එක සිල් සමාදන් කළා දීලා තිනවා. ඉතින් මේක මූලික නිසරණමණි වෙනුවෙන් පිටිසට විශේෂම ගිහි පිටිසට ඇතිවෙච්ච සත්කාර තුනක් උපස්ථාන තුනක්. ඉතින් ඒ තියෙනවා ඒක ලැබිලා ඒක අහවරයි කියන අදහසෙන් තමයි අපි මේ ධර්ම සාකච්ඡාද පවත්වන්නේ. ඉතින් කාට හරි මේ තුන පිළිබඳව යම් ප්‍රශ්නයක් තියෙනවා නම් උදාහරණයක් වශයෙන් කියනවා නම් කමඨහන් මූලික කමඨහන් දේශනා පිළිබඳව ගැටළු ස්ථාන තීරණ නැති ස්ථාන තියෙනවා නම් එහෙම නැත්නම් මේ වැඩමුළුව පවත්වන කාලසටහන සහ ආචාර ධර්ම පද්ධතිය පිළිබඳව අපහසුතාවයක් නොතේරෙන තැනක් තියෙනවා නම් එහෙම නැත්නම් තමන් රකින්න පොරොන්දු වෙච්ච මේ ශිල්පද අටේ අර්ථ වැටහෙන්නේ නැත්නම් තියනවනම් මේ පැය ඇතුළත ලිඛිතව හෝ සභාවට ප්‍රශ්න මාර්ගින් ඉදිරිපත් කරන්නයි කියලා පළවෙනි දවසේ නිසා මම අද මේ වෙලාවේ මතක් කරනවා. ඊට අමතරව මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලෙන් අපි සම්පාදනය කරන්න බලාපොරොත්තු වෙන තව අර්ථ තියෙනවා. එකක් තමයි තමන් කරන භාවනාවේදී මතුවෙන භාවනා ප්‍රශ්න අපි ඒකට සිංහලින් කියන්නේ කමඨාන් සුද්ධ කරනවා කියලා. ඒ නිසා මේක මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල සාමූහික කමඨාන් සුද්ධ කිරීමක් කියලා අපි පාවිච්චි කරමු. ඒ වගේම අද හවසේ ඉඳලා අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ධර්මදේශනා සම්බන්ධව යම් තේරෙන්නේ නැති යමක් තියෙනවා නම් ඒකත් අපි මේ පැයේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊටත් අමතරව යම්ම පුද්ගලයෙකුට අවශ්‍ය නම් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ තියෙන ප්‍රශ්නයක් මේ භාවනාවට අදාළ අපි එව්වත් මේ ධර්ම සාකච්ඡාවට මාතු කරන අනුන්ගේ ප්‍රශ්න හෝ වෙයි කියලා හිතන ප්‍රශ්න නෙවෙයි දැනට තමන්ට ජීවිතයේ සම්බන්ධව තියෙන සාකච්ඡා කරොත් හොඳයි කියලා හිතන ප්‍රශ්න. ඉතින් ඒ කාරණා තුනත් මේ ධර්ම සාකච්ඡාවත් බලාපොරොත්තු වෙනවා. මම මේ වෙලාවේදී මතක් කරලා දෙන්නේ මේ එකිනෙකා මේ ප්‍රශ්න විසඳන්න යන්න එපා කතා කරන්න එපා. කිසිම කෙනෙක් තව කෙනෙක්ගෙන් අහන්න යන්න එපා කමඨහන උපදේශ. කිසිම කෙනෙක් කිසිම කෙනෙක්ගෙන් අහන්න යන්න එපා භාවනා වැඩමුළුව පිළිබඳව මේ හඳුන්වා දීපු විවස්ථා මාලාවල් සංවිධායක වරුන් ඇර. ඒ වගේම කිසිම කෙනෙක් තව කෙනෙක්ගෙන් සීලිය පිළිබඳ ප්‍රශ්න අහන්න යන්න එපා. තීරණා මේකට දාන. එතකොට අපි අපේ එදිනදා ජීවිතේ කතාබහ අඩු වෙනවා. ඒ වගේම භාවනා කරන බැවත් වෙන මොනම ප්‍රශ්නයක්වත් තව යෝගාවචරකින් අහලන්න යන්න එපා. අවශ්‍ය නැහැ. අපි මේක පාවිච්චි කරනවා ඒ තඳා. ඒගේ ධර්ම සාකච්ඡාවත් කුටුකුටු ගාලා මුළු මුළු වල පවත්වන්න එපා. කිසිම කෙනෙකුට කිසිම අවසරයක් දෙන්නේ නැහැ. තියෙනවා නම් අපි සාදර වෙනවා මේ වෙලාවේ පවත්වන්න කියලා. ඒකට අපිට මේ ධර්ම සාකච්ඡාව සඳහා පැයක පමණ කාලයක් තියෙනවා. ඒ කාලෙදී අපි කළ යුතු, දත යුතු, පිරිසිදු කරගත යුතු කාරණා කතා කරනවා මිස එකිනෙකාට කතා කරන හැම වෙලාවකම මේ ධර්ම සාකච්ඡාට කරන නිග්‍රහයක් වෙනවා. නැත්නම් විවස්ථාට කරන නිග්‍රහයක් වෙනවා. ඒ කරන කෙනා තමන්ගේ චරිතයේ දුර්ලභකම් පෙන්වනවා. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න මේ එකිනෙකා බනවන එහෙම නැත්නම් විනවන කතා අඩු කරන්නයි මේ අපි මේ පැය යොදලා තියෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙමු අපි ටික දවසක් ඉන්නකොට අපි ඔක්කොම එක පවුලක කට්ටිය වගේ බැඳිලා අපේ පරමාර්ථයට මිස
වෙන නිකන් සමාජය සම්බන්ධකම් ඇසුරුකම් පවත්වන එකට නෙවෙයි මේ අපි රැස් වෙලා තියෙන්නේ. එතකොට අපිට කාලය උපරිම ප්‍රයෝජන ගන්න වෙනවා. ඉතින් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙහි ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ලිඛිතව ප්‍රශ්න මේ මාල ප්‍රශ්න පෙට්ටියට දාන එක. දෙක අවස්ථා සාකච්ඡාන් පස්සේ අපිට ඉදිරි එනවා නම් සභාවට අත ඉස්සුවත් අපි ඒකේ ඉඳ තියෙන වෙලාව හැටියට අවස්ථාව හැටියට ඉඳ දෙනවා. එතකොට මේ දෙකේදීම අපි බලාපොරොත්තු වෙනවා මේ කතාව මේ මයික්‍රොෆෝනේ හරහා කරන්න මේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්නත් මයික්‍රොෆෝනේ හරහා සභාවට ප්‍රශ්නයක් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නත් මයික්‍රොෆෝනේ හරහා එතකොට මෙහිට සම්බන්ධ වෙලා නැති බාහිරයේ ඉඳගෙන මේවට අහුම්කම් දෙන අයගෙත් ආශාවල් සම්පූර්ණ වෙනවා. ඒ නිසා ලිඛිතව හෝ සභාවට හෝ ප්‍රශ්න ඉදිරිපත් කිරීමෙන් ප්‍රකාශන ඉදිරිපත් කිරීමෙන් මාතෘකා ඉදිරිපත් කිරීමෙන් කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ වචන ස්වල්පේ මම පාවිච්චි කරේ අද පළවෙනි දවස නිසා විශේෂයෙන්ම අලුතින් අලුතින් මගේ ආපු අයට දැනගැනීම සඳහා. ඉතින් ඊට පස්සේ කියන්න තියෙන්නේ ටික දැනගත්තට පස්සේ මේ සාකච්ඡා පැය අපේ භාවනාවේ ගුණයක් ඇති කර දෙන්න, එල්ලයක් ඇති කර දෙන්න, යෝනිසෝමනසිකාරයක් ඇති කර දෙන්න ඉතාමත් වැදගත් වෙනවා. ඒ සම්බන්ධයෙන් අපිට සතුටින් කියන්න පුළුවන් නිසරණවනේ අපි හොයාගත්ත මේ ක්‍රමය අනිකුත් කිසිම තැනක ක්‍රියාත්මක වෙන ක්‍රමයකට නෙවෙයි එකක් දෙක ඉතාමත්ම පැහැදිලිවම නිසරණවනේ ඉදිරිපත් කරන තේමාවට හොඳම ගොනුවක් ඇති කළ දෙනවා. ඒ නිසා මේ සාකච්ඡා ප්‍රශ්න ඉදිරිපත් කරනකොට ඒ ගොනුවට ඒ යොමුවට ඒ මානසිකාරට යොමු වෙන්නේ නැති මම ඔය කියපු මාතෘකාවෙන් පිට ප්‍රශ්න විසිකරන සිද්ධ වෙනවා. ඒවා සාකච්ඡාට එන්නේ ඉස්සෙල්ලම තීරිලා පැත්තකට යනවා. මම ඉල්ලා හිටන වැඩමුළු සංවිධානයේ අකලිම විසිකරන්න එපා. ඒ කෙනෙකුට ප්‍රකාශයක් කරන්න කාගෙරි ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා නැත්නම් කරුණාකර මාව ඇවිල්ලා හම්බ වෙන්න. මෙන්න මේ කාරණාව නිසා මේ ප්‍රශ්නේ අපි සාකච්ඡාට ගත්තේ නැහැ. එතකොට මගේ වෙලාව නෙවෙයි ඒකට යන්නේ සංවිධායකගේ වෙලාව. ඒගොල්ලෝ කියලා දෙවි. ඒ විතරක් නෙවෙයි සාකච්ඡා වෙන්න නම් මෙන්න මේ විදිහට මේ ප්‍රශ්නේ ඉදිරිපත් වෙන්න ඕනේ කියලා ඒ ඇත්තෝ අපි පැහැදිලිවම ඒකට දැනුවත් කරලා තියෙනවා. අපි සභාවට ගන්නේ සාකච්ඡාවට ගන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩමුළුවට ගන්නේ මොන වගේ ප්‍රශ්නද කියලා. ඉතින් ඒ නිසා අපි ඒ පිට බාහිර තියෙන ප්‍රශ්න ඉවත් කරන අතර ඒ අයට කියලා දෙනවා උපදෙස් දෙනවා මෙන්න මේ විදිහට ප්‍රශ්න ඉදිරිපත් කරන්න නැත්නම් මෙන්න මේ ශේෂ්ත්‍රි ප්‍රශ්න විතරයි ගන්න කියලා. ඉතින් ඒ නිසා මේක හොඳට මතක තියාගන්න වැඩමුළුවේ ඇතුළතදී නැවතත් මේක මතක් කරන්න අවස්ථාවක් ඉන්නේ නැහැ. මේ වචන ප්‍රකාශන කෙරුවට පස්සේ මම ඉල්ලා හිටිනවා අපේ සංවිධානයේ මේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීමෙන් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ ආරම්භය කරන්නයි කියලා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස, ධර්ම සාකච්ඡාවට ඉදිරිපත් කිරීම සඳහා ප්‍රශ්න ලිඛිත ප්‍රශ්න 6ක් ලැබිලා තියෙනවා, එක ඉල්ලීමක් ලැබිලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය, ගෞරවනීය ස්වාමින් වහන්ස, ආනාපාන සති භාවනාව වැඩිමිට පළමුව මම සක්මන් භාවනාවේ යෙදුණෙමි. විනාඩි 20ක් පමණ පය ඔසවන බවත්, තබන බවත්, ඉදිරියට යන බවත් දනිමින් යෙදුණු විට මගේ පා දෙකම හිරිවැටීමක් වේදනාවක් දැනුණු අතර එය වේදනාවක් අපහසුයක් යයි මෙනෙහි කරමින් ටික වේලාවක් සක්මනේ යෙදුණු විට හිරිවැටීම නොදැනී යාමත් වේදනාවත් පැවතුණි. නැවත සක්මනේ සිත පිහිටුවා ගනිමින් තවත් විනාඩි 10ක් පමණ සක්මනේ යෙදුණු පසුව පර්යංකේ වාඩි වී ආනාපාන සතිය වැඩිවීමට ප්‍රථම කය පිහිටවා තිබෙන අයුරු හොඳින් නිරීක්ෂණය කෙරුවෙමි. නොබෝ වේලාවකින් සිත භාවනාවට යොමු කර ගැනීමට හැකි විය. ටික වේලාවක් භාවනාව ආනාපානයේ සුසුම් රැල්ල ගැටෙන තැන ස්පර්ශවන තැන දැනුනි. මේ අයුරින් ආස්වාසය හා ප්‍රස්වාස දෙසම බලමින් සිටින විට මගේ මුළු කයම ඔසවා පොළවේ ගසන්නාක් මෙන් දැනුනි. ඒත් ආනාපාන සතියෙහිම හිත යොදමින් නොබියව එය කරගෙන ගිය නමුත් නැවත නැවත ඊතේ කී ලක්ෂණය දැනෙන්නට විය. එය මගේ භාවනාවට බාධාවක් නොකොට අමතක කර දමමින් භාවනා සුසුම් රැල්ල දිස බලමින් යෙදුණු අතර පසුව කයට සැහැල්ලු ගතියක් දැනුනි.
කිසිම අපහසුවකින් තොරව ආනාපානය දකිමින් සිටීමට හැකිවිය. මෙම තත්වය තුළ සිටින මට ඔබ වහන්සේගෙන් භාවනාවේ ඉදිරියට යාමට අවශ්‍ය උපදෙස් ඉතා ගෞරවණීයව බලාපොරොත්තු වෙමි. මෙහි අඩුපාඩු හා අපට දියුණු කළ යුතු පිළිවෙල ඉතා කරුණාවෙන් පවසා දෙන මෙන් ඉල්ලා සිටින අතර ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. නයි මේකේ මේ දෙපොලක ප්‍රසිද්ධිය සඳහන් වෙලා තියෙනවා. එකක් සක්මණේදී හිටි වැටෙන වේදනා මතුවේ තියෙද්දි තමයි සක්මණ බේර ගන්න පුළුවන් වුණා. ඒ වගේම ගැස්සිලි කඩා වැටලි තියෙද්දි නැවත ආනාපානට එන්න පුළුවන් උනායි කියලා. ඉතින් ඒක ඇත්තටම වැඩමුළුවක ආරම්භයේදී බොහොම කලාතුරකින් තමයි සිද්ධෙන්නේ. හුඟ දෙනෙක් මේ ආරම්භයේදී මේ වගේ දේවල් වෙනකොට මූල කර්මත්තරේක අතහැරිලා නැත්නම් අතහැරලා එහෙම නැත්නම් ඒක පාවා දීලා ඒක නිගරු කරලා නැත්නම් ඒකට අනදර කරලා අර එන බාහිරින් එන අරමුණෙන් කරදර හිට ගන්න. හිට කරදර ගන්න. නමුත් මේ කියන එක නට එහෙම කරදර නැතු කරන මේ තියෙන්නේ. නමුත් ඒ කරදරයක් එනකොට හිට කරදර ගන්න නැතුව තමන්ගේ භාවනා කෞශල්‍ය නිපුණතාවයේ දියුණු කරගන්න හැටි දන්නවා. ඉතින් ඒ වගේ කෙනාට දැන් එන හැම කරදරයක්ම හැම හිඩියරයක්ම හැම අරියාදුවක්ම භවනා දියුණුවට හේතු වෙනවා. මේට වැඩි ලොකු කරදරයක් ආවත් ලොකු හිරිවැටීමක් ආවත් ලොකු වේදනාවක් ආවත් ලොකු පොළොවේ ගසා දැමීමක් ආවත් මට පුළුවන්ද මගේ සතිය කඩා ගන්න නැතුව මූල කර්මස්ථාන සම්බන්ධතාවය කඩා ගන්න නැතුව පවත්වන්න කියලා කරදරවල දිගපල්ලමනින් ඉන්නේ නැහැ. කරදර කොච්චර ලොකු වුණත් මට නිවස බලා ආපහු එන්න පුළුවන්කම තියෙනවා. මගේ මූල කර්මත්තට එන්න පුළුවන්කම තියෙනවා. මගේ සත්‍යයට එන්න පුළුවන්කම තියෙනවා කියලා මේ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් මේ ලෝකේ තියෙන මොනම කරදරේ තිබ්බත් මොනම හිරිහැරේ තිබ්බත් තමන්ගේ සත්‍යය තරම් නැත්නම් සත්‍යය කඩන්න තරම් ඒවා ශක්තිමත් නැහැ. ඒ මොකක්ද තියෙන සත්‍ය පවත්න්න පුළුවන් කියන එක තේරෙනවා. ඒක ලොකු පෞරුෂත්වයක්. ඒක ලොකු ඉවසීමේ ශක්තියක්. නොසලින මනසක්. නමුත් මේක ආරම්භයක් ලැබලයි තියෙන්නේ. මේ කෙනාට තව අත්දැකීම් අධිකමයි පේන තියෙන්නේ. ඒ නිසා මේ විදිහටම නැත්නම් මේ ආකල්පයකින්ම දිගට භවනා කරන්න හැම කරදරයක්ම එනවා. වෙනමිතිකට කියනවනම් පරණ තියෙන කර්මානුරූපව එක එක බාධා ඇති කරනවා. තමන්න තියෙන මේ බාධාව පුංචි කරලා මූල කර්මස්ථානේ ලොක් කරගෙන සතිය ලොක් කරගෙන යන්න පටන් ගත්තොත් කවදා හරි මරණය ආවත් සතිය කැඩෙන්න තැනකට එනවා. මරණය ආවත් නිසලෙන මනසකට එනවා. ඊට පහුවෙන්ද තමයි කියනවා සෝවාන් වෙනවන බේනේ. කවදා හෝ මරණය හරහා ගියාට පහුවෙන්ද මූර්තිය හරහා ගියාට පස්සේ තමයි අමූර්තිය හම්බෙන්නේ. ඉතින් ඉන්ෂා බය කෙනෙකුට, කෙලස් තියෙන කෙනෙකුට, සැලෙන කෙනෙකුට, ශිල්පේ දන්නේ නැති කෙනෙකුට, කමඨාන් සුද්ධ වෙච්ච නැති කෙනෙකුට ඒ වගේ තැනකට යන්න හම්බෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා කරදර නැතුව ජීවත් වෙන්න. මේක කරදර නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. තියෙන කරදර වලින් හිත කරදර ගන්නෑ කියලා ඒක වාක්‍ය දෙකකින් බොහොම ලස්සනට ලියවිලා තිනවා. ඒ නිසා මේ කෙනාට කියන්න තියෙන කෙටින් කියනවා නම් අද්දකීම් අනිකම තියෙන දිගින් දිගට භාවනා කරන්න. එතකොට එන්න මේකේ ප්‍රතිශක්තියක් දැරීමේ ශක්තියක් වැඩෙනවා. මම මේ වැඩිපුර විස්තර ඉදිරිපත් කළේ අලුතෙන් ඇවිල්ලා ඉන්න අයට මේක ඉවහල් කරගෙන තොරතුරු ටිකක් ලබා දීම සඳහායි. එනිසා මේ විදිහටම දිගට ඉදිරියට යන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි පින්වත් ස්වාමින් වහන්ස, මා විසින් සක්මන් භාවනාව සිදු කරන අවස්ථාවේදී මුලින්ම මාහට වමහා දකුණ ලෙස පැහැදිලිව හඳුනාගත හැකි විය. අනතුරුව එය වම් කකුල එසවෙන විට වම් කකුල එසවෙන බවටත්, දකුණු කකුල එසවෙන විට දකුණු කකුල එසවෙන බවටත්, නැවත එය බිම තබන විට බිම තබන බවටත් පැහැදිලිව නිරීක්ෂණය කෙලිමි. එහිදී යම් අවස්ථාවක මාහට පොළවේ රළු තැන්වලදී එම රළු තැනත් එම තැන රළු බවත්, මෘදු ස්ථානවලදී එම තැන මෘදු ස්ථානයක් බවත් පැහැදිලිව හඳුනා ගතිමි. මේ ආකාරයට මා සක්මණේ යෙදී සිටින විට මාහට තද නිදිමත ගතියක් දැනුනි. මුල් කාලයේ මෙම නිදිමත ගතිය මට ඇතිවීමට ටික වේලාවක් ගතවන නමුත් දැන් එම නිදිමත ගතිය මා සක්මණ පටන්ගෙන ඉතා සුළු මොහොතකින් නැතිවේ. පින්වත් ස්වාමින් වහන්ස, මා එවිට ටික වේලාවක් නැවතී සිට නැවත සක්මණ සිදු කරමි. පින්වත් ස්වාමින් වහන්ස, මා විසින් සක්මණේ යෙදෙන ආකාරය නිවැරදි වන්නේද යනවග පැහැදිලි කර දෙනමින් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේ විදිහට
සක්මණේ එනවනම් අනිවාර්යෙන් පරියන්ක දිත්තේ වගේ එනවා. ඒකට හේතුව අපේ හිත කුපිත වෙලා තියෙනවනම්, කුප්ප වෙලා තියෙනවනම්, කෙලෙස් වලින් කෙලසිලා තියෙනවනම් නිදිමත නැහැ. හොඳට මතක තියාගන්න අපි මේ අවදියෙන් hina වෙලා හයියෙන් කතා කරගෙන ඉන්නේ ලොකු කෙලෙසක් හිතේ තියෙන වෙලාවට. යම් වෙලාවක ඒ ප්‍රධාන කෙලෙස් දෙක තණ්හා මාන දෙක අඩු වුණා නම් නැත්නම් තණ්හා ද්වේෂ දෙක අඩු වුණා නම් මෝහේ මතුවෙනවා. ඒ නිසා නිදිමත කියලා කියන්නේ භවනාදි මතුවෙන නිදිමත ගැන මම කියන්නේ. ඒක හොඳ පූර්වාදර්ශයක්. යෝගාවචරයට දැනගන්න දැන් හිතේ ගොජ දාන තෘෂ්ණාවක් නැහැ, ගොජ දාන තරහාවක් නැහැ. ඒ නිසා දැන් මෝහයේ නිදිමත ගතිය, තෝන්තු ගතිය මතුවලා එනවා. ඉතින් ඒක නිසා ඒකෙන් කියවෙන්නේ භාවනාවෙන් නිදිමතක් නම් ඉස්සර බොහෝ වෙලාවක් යනවා මේ රාගේ ද්වේෂේ යට යන්න. දැන් ඉඳ සක්මණේ ගිය ගමන්ම ඒ රාග ද්වේෂ නැති වෙච්ච නිසා සක්මණෙත් වැනෙන ගතියක්, තෝන්තු ගතියක්, නිදිමත ගතියක් එනවා. මේ වගේම පරියන්කේදී තෙන්ඩිටිය. මේකට උත්තරයක් වශයෙන් තියෙන්නේ මේක භාවනාවේ ප්‍රගතියක් විදිහටත්, කෙලෙස් අඩුවීමක් විදිහටත්, එහෙම වෙලාවට නිින්ද එන්න පුළුවන් කියන එකත් ලෑස්ති වෙලා ගියොත් ওই නිින්ද ඔච්චරම බලවත් වෙන්නේ නැහැ. නමුත් යෝගාවචරය මේ නිින්දට ද්වේෂ කරොත්, එහෙම නැත්නම් මේ විදිහට මේ දෘෂ්ටි කෝණයෙන් නැතුව බලන ගත්තොත් අපි නිින්දට යට වෙනවා. ඒ නිසා භාවනාවත් කරන්න ඕනේ. කරනකොට අතරමැදි විවිධාකාර මේ බහුරූපෝලං જાතියෙනවා. ඒ හැම එකකින්ම මොකද්ද ඉංගියක් අපට දෙනවා. ඒ නිසා ඒන කෝලමේ හැටියට අපි භාවනා කමටහන් සුද්ධ කරගෙන ඉදිරියට යනවා. මේ සඳහා නම් කියන්න තියෙන මේ නිජමතේ කතාවට භාවනා හරියොත් නිජමතක් එන්න පුළුවන්. මේ නිදිමතට හැබැයි තව වචන රාශියක් තියෙනවා. කම්මැලිකම, ඒකාකාරීකම, සැකය, බය මුසු ගතිය, අනතුරුදායක ගතිය, නොදන්න අලුත් ක්ෂේත්‍රයකට යෑම. මේ හැම එකටම අපේ හිත කියන්නේ එක පොදු වචනේ නිදිමත කියලා කියනවා. ඒ නිසා හොඳට බලාගෙන යන්න. කෙලෙස් තියෙනකන් අවදි වෙන හිත භාවනාව නිසා කෙලෙස් අඩු වෙනකොට නිදිමත රැවෙයි. මේකට ලෑස්තිලා යන එකට නිදිමත ඉච්චරම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද එයා දන්නෝ නිදිමත කියන්නේ භාවනා යම් තැනකට පත්වීමක් කියලා. ඉතින් සක්මණේ මේ නිදිමත එනවා කියලා කියන්නේ ක්‍රියාකාරකමක් කරද්දී. ඉතින් එතකොට ඊට වැඩි ඉක්මනට එන්න පුළුවන් මේ පරියන්කේදී ක්‍රියාකාරමක් නොකරද්දී. ඒ නිසා අනිත් දවසේ මේ නිදිමත අරමුණු කරගන්න, මෙනෙහි කරන්න, ලෑස්තිලා යන්න. එතකොට තේරෙයි Tamanට ඔය නිදිමතේ නපුරු බලපෑම එහෙම බලන කෙනාට ගොඩක් අඩු වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස, මම පරියංකයට පැමිණි වහාම උදරය වෙත සිත යොමු වෙනවා. එය හෙමින් බැලුමක ආකාරයෙන් පිම්බීම සිදුවන නිසා එය පිම්බීම යයිද, එසේම එය හෙමින් හුලං පිටව යන බැලුමක්සේ හැකිලෙන නිසා එය හැකිලීම යයිද හඳුනා ගතිමි. මෙසේ පිම්බීම හැකිලීම දෙස බලා සිටියද පෙරසේම පිම්බීමේ ස්වභාවය දිග පිම්බීමක්ද කෙටි පිම්බීමක්ද ආදී වශයෙන් දැක ගැනීමට නොහැකිය. නමුත් සිත පිම්බීම හැකිලීම මතම පැවතුනි. සිතූලි වලින්ද බාධා පැමිණේ. පෙරසේ පිම්බීම හැකිලීම ස්වභාවය දැකගත නොහැකි වන්නේ ඇයිදයි පහදා දෙන්න. තෙරුවන් සරණයි. මේකට තව ටිකක් තොරතුරු අතුල් කරනවා හොඳයි. නමුත් මං අතුල් කරපු නැත්තරතුරු මෙහෙම වෙන්න ඇති කියලා හිතලා මට හිතන උත්තරයක් දෙන්න. ඕනෙම අරමුණක් දිහා දිගට බලන හිතියොත් ඒ අරමුණේ මොනවදෝ විපරිණාම, විපිරියාස, පෙරලි, පරිණාම, රූපාන්තරණ සිද්ධ වෙනවා. ඉතින් අපි ලෝකේ ඇති කරලා තියෙන නිත්‍ය සංඥාව නිසා අපි බලානින අරමුණ පොඩ්ඩක් වෙනස් වෙච්ච ගමන්, වෙන සටහනක් වෙන ආකාරයකට ගිය ගමන් අපි ඉතින් මේ චෝදනා කරන්න පටන් ගන්නවා. මේ තිබිච්ච එක කොහොමද මේ වෙනස්ුනේ, විලෝපණයකටපත් උනේ කියලා. ඉතින් ඒකේ බරපතල දෙයක් තමයි මේ කහකුඩුයි හාල්කුඩුයි දෙක කලවම් වෙන්වෙන් තිනකොට භාජන දෙක අපි දන්නවා මේක කහකුඩු මේක හාල්කුඩු කියලා. දෙක කලවම් කරාට පස්සේ මේකට නම් කරගන්න බැරි නෝ මේක කහකුඩුද හාල්කුඩුද කියලා දෙක කලවම් වෙනවා. එතකොට අර නාමකරණය
අර සංඥාකරණය අර ලේබල් ගැහිල කරගන්න බැරි වෙනවා. මේ වගේ එකක් තමයි ආශ්‍රව ප්‍රසාද දෙක වෙන් කරලා ලස්සන බලන්නේ නැකනාගේ ඒකම දිගටම අඛණ්ඩව බලන්නේ ගියොත් ওই දෙක අතර වෙනස අඩු වෙලා දෙක එකිනෙක පැටලෙනවා. එතකොට මේකට නා ආශ්‍රවස කියනද ප්‍රසාස කියනද කියලා කර කියා ගන්න බැරුව යනවා. මොකද අර නාමකරණයට ගැලපෙන්නේ නැහැ. මේක යෝගාචර කවදාකවත් බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි. කොටිම්ම කියනවනේ යෝගාවචරයේ අනිත්‍ය සංඥා බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ තිබ්බ දේ ඒ විදිහටම තියෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙම තියෙන කෙනාට මේක ලොකු අභියෝගයක් වෙනවා. පිට කඩා වැටීමක් වෙනවා. පසුබෑමක් වෙනවා. ඔය සරෝජන් සත්‍ය වාන්තික පැත්තෙන් බලනවා මේක ලොකු ජයග්‍රහණයක්. මේක තමයි අනිත්‍ය කියලා කියන්නේ. තියෙන දේ නිට්ටිය නැහැ. ඒක නිසා වෙන්ව දැක්කත් හැකි අරමුණු ටික වේලාවකින් සමාන වීමක් වෙන්න ඉඩ තියෙනවා. මේක භාවනාය වැරද්දක්ක් සති වැරද්දක්වත් නෙවෙයි. ඒ කොයි එකටත් විවෘත මනසකින් යන කෙනාට මේක ඇත්තටම කියනවනම් භාවනාය දියුණුවක්. නමුත් විවෘත මනසක් නැති ඔලොමල කෙනෙකුට නම් එයාට කියන තියෙන එක්කෝ මේ නිින්දක් ඊර නිින්දයක් නැති නිසා මේක වුණා. නැත්නම් සතිය නැති නිසා මේම වුණා. සීල නැති නිසා මේක වුණා. සමාධිය නැති නිසා මේක වුණා කියලා එයා පුළුවන් තරම් මේකට හේතු පරිබාහිරව හොයනවා. නමුත් බුදුචානන්ච කියන එහෙන මේක හරි දෙය කියලා හිතලා වෙන්න පුළුවන් කියලා ළමන සැරේ ඊගා පරියන්කේ ඒ වගේම වෙනකොට අභියෝග කරන්න නැතුව ඒකට ලෑස්තිලා යන්න. එතකොට මේ වෙන් වෙන් වශයෙන් දැනගත්ත පරිච්ඡේද වශයෙන් දැනගත්ත වෙන්කොට දැනගත්ත දේ අතර තියෙන සමාන ලක්ෂණ පේන්න පටන් ගන්න. ඒකේ බුදුම ස්වාමීන් වහන්සේ කියනවා මේ හරප්පට්ටියක් ගත්තොත් දේශීය හරප්පට්ටියක්, කිලාරි වර්ගයේ හරප්පට්ටියක්, අයේෂර් වර්ගයේ හරප්පට්ටියක්, ෆ්‍රීෂන් වර්ගයේ හරප්පට්ටියක් ගත්තා උන්ට වෙන වෙන ලකුණු තියෙනවා. ඒ නිසා පට්ටි තේන මිනිස්සේ දන්නවා මේ හරප්පට්ටිය දකින්නකොටම මේ දේශීය කවියු, මේ ෆ්‍රීෂන්, මේ අයේෂර්, මේ කිලාරි මේකේක නම් දාලා තියෙනවා. ඊට පස්සේ මේ මිනිස්සේ දන්නවා මේ දෙනක්, මේ ගොණෙක්, මේ වදපු දෙනක්, මේ නෑම්බියක්, මේ නාම්බෙක් මේ දින වදන්ඩ ඉන්නේ. ඒ කොම් බලනකොට යාට යාට වෙනස් ලකුණ තියෙනවා. නමුත් ඔක්කොම හරක්. හරක් කියනා තින් ඔක්කොම සමාන. ඒවට කියනවා පොදු ලකුණු. නමුත් මේ නෑම්බියක්, මේ වදන්ඩ ඉන්න වැසියක්, මේ වදපු වැසියක්, මේ පැටියෙක් කියලා වෙන් කරන දේවල් හරක් ඇතුලේ තියෙන පෞද්ගලික ලක්ෂණ. ඉතින් අපි පෞද්ගලික ලක්ෂණ අඳුනගෙන ටික වෙලා කරනට පොදු ලකුණට එනකොට අපි නිකන් කරකොලත් ඇරියවා. භාවනා විදි අනිත්‍ය භාවයේ බලාපොරොත්තු යන්තියේ ගේ කෙනාට ලොකු බලාපොරොත්තු සුන්වීමක් වෙනවා. නමුත් බුදුරජාන් වහන්සේ නම් මේක බලාපොරොත්තු වෙන දෙයක්. එනිසා බුදුරජාන් වහන්සේ කියනවා භාවනා කරනකොට තමයි භාවනා කරන අරමුණේ වෙනස් වීමක් අපේක්ෂා කරගෙන යන්නේ. මේක බරපතල වෙනස් වීමක් බව හැබෑව. නමුත් බලාපොරොත්තු වෙන්නේ. හිතන්න කවදා හරි භාවනා කරලා මම ගෑණියෙක්ද පිරිමියෙක්ද කියන එක අමතක කළා මම මිනිස්සෙක් කියන දවස ආපු දවසේ මේ ලෝකේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. අපිට පුළුවන් වෙයිද මම ගෑණියක් මම පැවිද්දෙක් මම අහවල් කෙනෙක් කියන දේ වෙනුවට මම මිනිස්සෙක් මයි ළඟ ඉන්න මිනිසෙක් මම ගෑණි පිටිමේ කරන ගෑණියක් වෙන්න පුළුවන් නමුත් මිනිස්සෙක් කියලා ගත්තනම් අපි අතර කවදාකවත් ගැටුමක් ඉන්නේ නැහැ. අපිට ඕන කරලා තියෙන්නේ මේ අපි අඳුරගත්ත පුද්ගලික ලක්ෂණ ටික මරණකන් රැකලා මරණයට පස්සෙත් රැකලා තියාගන්න. ඉතින් රණ්ඩු සරුවල් තමයි. ඉතින් මූල ධර්ම වාද තමයි. එතකොට මොකද වෙන්නේ මිනිස්සකම නැහැ. අපිට මනුෂ්‍යකමක් එන්නේ. ඒ ටික පැත්තක තියන්න. අඩු ගානේ භවනා මට්ටමේ නැත් ආර්ය පරිේශන මට්ටමේ. මනුෂ්‍යකම දක්වපු දවසේ බුදුරජාණන් වහන්සේත් අපි වගේමයි, අපිත් බුදුරජාණන් වහන්සේ වගේමයි, කතෝලික මිනිස්සුත් අපි වගේමයි, අපිත් මේ මිනිස්සු වගේමයි කියනකොට ওই කියන ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන මොකක්වත් වෙන්නේ නැහැ. නමුත් ඒකට අපි කැමති නැහැ. අපි අර වෙන්කොට දැනගන්නා ලක්ෂණ වසයෙහි දාස වෙලා ඉන්නේ. වාල් වෙලා ඉන්නේ. ඒ වාල්කම තියෙන තාක්කල් අපේ මනුෂ්‍යකම එළියට එන්නේ නැහැ. මනුෂ්‍යකම එළියට එන්න නම් වෙන්කොට දැක හැරගත හැකිම දේම නොබෝ වේලාකින් වෙන්කොට දැනගන්න බැරි තත්ත්වයටපත් වෙන්න පුළුවන් කියන එක ඇත්තට වෙන්නේත් ඒක තමයි. අන්න එකට ලෑස්ති මනසකින් යනවා නම් භවනා ඉච්චර කල්යන්නේ නැහැ. ඒ නිසා මේක වෙන්න පුළුවන් අනිත් දවසේ තේරෙයි. ඔයිටත් ඉක්මනට වෙනවා. දෙක වෙන් කරගන්න බැරි මට්ටමට හාල් කුඩුයි කහ කුඩුයි කලවම් වෙන්න පටන් අර ගන්නවා. ඒක භවනායේ දිනුවක් වශයෙන් මිත බාධාවක් වශයෙන් ගන්න එපා.
තෙරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්සේකි දෙපෑ නැමැද සිටිමි. මාගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. මම මෙලෙස මෙතැන ලෙස ටික වේලාවක් මෙනෙහි කිරීමේදී ආනාපානය වැටහි. ටික වේලාවක් ආස්වාස ප්‍රස්වාසයේ බලා සිටින විට එය ප්‍රකට නොවි එය කම්පන චංචල තත්වයකට පත්වේ. මම එය මෙනෙහි කරන විට එයද නොදැනි ආලෝක සංඥා මතුවේ. මම ඒ දෙස බලා ටික වේලාවක් නිසල්වන්ම සිටීමේදී වායෝ ධාතුව වර්ණවත්ව මාගේ ඇස් ප්‍රදේශය වසා ඇති වී නැති වී යන ස්වභාවයක් පෙන්වයි. ඊතා මෑත භාවනා වාරයකදී වායෝ ධාතුව උග්‍ර ප්‍රදේශයේ පැන්සලක ආකාරයට දැනුනි. තවත් දිනක පෙනහැල්ල ආශ්‍රිත යයි සිටිය හැකි තැනක වායෝ ධාතුව වේගයෙන් භ්‍රමණය වන්නට විය. මෙය මාගේ භාවනා අත්දැකීමකි. මට මගේ භාවනාව තවත් ඉදිරියට ගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඒ අවස්ථාවලදී මා මෙනෙහි කළ යුත්තේ කුමක්ද? මගේ භාවනාවේ දියුණුව ඔබ වහන්සේ නැවතත් කියන අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඒ අවස්ථාවලදී මා මෙනෙහි කළ යුත්තේ කුමක්ද? එම අවස්ථාවලදී මගේ භාවනාවේ දියුණුවට මා මෙනෙහි කළ යුත්තේ කුමක්ද? ඔබ වහන්සේ මේ භවයේම සසර දුකින් අත් මිදේවා. මේ විදියට ආනපාන වෙනවා. ඊට පස්සේ නිකන් කම්පන චංචල බවටපත් වෙනවා. ඊගාට එක නිකන් ආලෝකයක් බවටපත් වෙනවා. එ නැත්නම් තටහන් පෙන්තල් ආකාර පෙන්නනවා. ඉතින් එහෙම මේ තටහන් ආකාර විවිධ විදියට පෙන්වන්න පටන් ගන්නවා. ඒ පෙන්වන්න පටන් ගන්නකොට ඒ පෙන්නන දේවල් උගුරෙද දැනින්නේ කටේද දැනින්නේ බඩේද දැනින්නේ කියලා මේ කයට සම්බන්ධ කරගන්න හදන දැනුම නිසා අපි අර භාවනා දියුණුවට මොකද්දෝ බාධාවක් කරනවා. ඒ නිසා ඊවගේ තියෙන මේ ස්වභාව, ඊවගේ තියෙන මේ ආලෝකමත් ගතිය, පෙන්තලක් වගේ දැනෙන ගතිය, කම්පන චංචල ගතිය කයට සම්බන්ධ කරගන්න නැතුව බැලිල්ලට කියන එක භාවසාව වශයෙන් බලනවා, ස්වභාව වශයෙන් බලනවා, ගති වශයෙන් බලනවා කියන එක. ඒක මේ ඇඟට සම්බන්ධ කර ගැනීම හරහා අපි මේ ධර්ම කොටස් වලට කෙලස් ගන්න ගතියක් තියෙනවා. ඒ නිසා මෙනේ නොකරුවොත් ප්‍රශ්නයක් නැහැ. කයේ තියෙන සම්බන්ධතාව බලන්නත් එපා. මේ ධාතු තියෙනවා නම් ඒව නලියෙන. කම්පණ ජනිත කියන්නේ ධාතු වල ස්වරූපේ. යා මේ අපිට කරදර කරන එක නෙවෙයි. ධාතු කියලා කියන්නේ ඒ ස්වභාවය ධාරණෝ. ඒ ධාරණ ස්වභාවය මගේ උගුරේ තමයි පෙන්වන්නේ. ඇහි තමයි පෙන්න. නමුත් අර ඇඟට සම්බන්ධ කරන්නේ නැතු එක කම්පණ චංචල ගති. ඒකේ තියෙන දිග ඇරෙන ඇකිලෙන ගති. එහෙම නැත්නම් තද ගති මෙලෙක් ගති. ඒවට අපිට සිංහලේ තියෙන ගති වචන තියෙනවා, භාව කියන වචන තියෙනවා, ස්වභාව කියන එක. අන්නේ ස්වභාව ලක්ෂණ වලට ගියොත් ලොකු වෙනසක් ඇති වෙයි. මේ ස්වභාවයේ පේන්නේ ඇතුළේද පිටතද කියන සීමාව නැහැ. ඔය කයේ තියලා දාපු ගමන් සීමාවක් තියෙනවා. දැන් මේ කයි ඇහි කටේ නහයි උගුරේ කියලා. නෝත් මේ ස්වභාව වශයෙන් බැලුවොත් ඉව මේ උලඟට ලෙල දෙන කෙහෙල් දැල්ලක්ද එහෙනම් මේ papu ඇතුලේ වැඩක්ද කියන එකේ ඇතුලේ පිට සීමාව නැති වෙනවා. ඕකට හරි බයයි. ඒ නිසා අපි ගොඩක් කියලා හටෙන් ඇතුලට දාගෙන ඇතුලේ නම් වණක් කියන්න පටන් ගන්නවා. දිනු කරන්න ඕනේ නම් ස්වභාව වශයෙන් දකින්න, භාව වශයෙන් දකින්න, ගති වශයෙන් දකින්න දකින්නට පෙනෙයි ඒ ධාතු මෙතන වායු ධාතු කියලා තිබුණාට වායු ධාතුටත් වැඩිය විස්තර වෙන්න ඇති. ඒ ධාතු වල නෑ මේ ඇතුලේ පිට කතාව. ධාතු දන්නේ නෑ මේ ක්‍රියාත්මක වෙන්නේ පණ ඇති ශරීරයකද පණ නැති ශරීරයකද. ධාතුන්ට ඕනකමකුත් නෑ කාටවත් දුකක් දෙන්න සපක් දෙන්න. මේ ධාතු ක්‍රියාකාරීත්වයක් මගේ කියාගෙන ඇතුලේ කියාගෙන සැප දුක් දාගත්තට පස්සේ තමයි කෙලෙස් වෙන්නේ. එයිසයි ධාතුන්ගේ භාෂාවට ඉන්න අරින්න දෙකම ධාතුක්වත් මෙනේ කරන්න යන්න එපා. ධාතු කියන්නේ ගොඩාක් පරමාර්ථ පැත්තට ගිය දේවල්. එචා මෙනේ කරන්න ආශාස ප්‍රසවාස. මෙනේ කරන්න දරා ගන්න බැරි දෙයක් නක් ශක්කා. මේ වෙනාට දෙස බලාගෙන ඉඳ ගා ගන්න නැතුව මගී කර ගන්න නැතුව එතකොට තමයි තේරෙන්නේ මේ ධාතු ක්‍රියාත්මක වෙන ඉවයිදී දුක් දෙන්නේ මගී කියාගත්ත කොටස විතරයි. එහෙම නැතුව පවතින ධාතුලින් කවදාකවත් කාටවත් දුකක් එන්නේ නැහැ. ඉතින් අපි කොච්චර ඉක්මනට මේ ධාතු ක්‍රියාකාරීත්වයක් මම කියාන කටේ දාගෙන බඩේ දාගෙන ඇහි ගාගෙන උගුරේ දාගෙන දඟලනවද? ඒ තාක් මේ අහ කියන්නේ ඔඩොක්කේ දමා ගැනීමක් වෙන්නේ.
ඒක දිහා ධාතු ක්‍රියාකාරීත්වයට ධාතු ක්‍රියාකාරීත්ව වෙන්න දෙන්න. එතකොට ඒවා නිකම්ම ස්වභාව වෙනවා. භාව වෙනවා. ගති වෙනවා. ඉතින් මේකට ලොකු පරිත්‍යාගශීලීත්වයක් අවශ්‍යයි. අපිට ඒක නැහැ. අපි මේ ඒවත් මගේ කියාගන්න උත්සාහ කරන ගතියක් තියෙන්නේ. අනිත් දවසේ පුළුවන් නම් කාය ජීවිත නිර්පේක්ෂව යන්න ධාතු මනසිකාරය ආපුවාම දේශ බලාගෙන ඉන්න ඇතුළ පිට තෝරන්න එපා. කටබඩනාසේ තෝරන්න නැතුව ඒක ක්‍රියාත්මක වෙන හැටි බලන්න. එතකොට තමයි තේරෙන්නේ මේ කොහෙදෝ යන ක්‍රියාත්මක වෙන ධාතු කොටසක්නේ මේ මම දත එකක්කම බඩ එකක්කම ඉහි එකක්කම කියලා බෙහෙත් බීලා ඉහි එකක්කම් ගන්නේ. ඒවට ධාතු වශයෙන් බැලුවොත් ඔය මතුවෙන්නේ අම්මා ආකාරයට කරද්ද ඒ විදිහටම නැතිලා යනවා. කවදාවත් ඉතුරු වෙන්නේ නැහැ. මගේ කියාගත්තොත් ඉතින් අපිට හිතනවා ඒකට ENT surgeon හම්බෙන්න ඕනේ, අරකනම් dentist හම්බෙන්න ඕනේ, මේකනම් හිස පිළිබඳ විශේෂඥ හම්බෙන්න ඕනේ කියලා එක එකන එක එකන පොලිං ගහලා ඉන්නේ. ඔය මොකක්වත් නැව ඔය එන්නේ යන්න. භාව වශයෙන් බලනවා නම් ඒ අන ගියාට පස්සේ ඉවරයි. මම මාගේ කරගත්තොත් කටබඩ කරගත්තොත් ඒ වගේ වෙනමම ව්‍යාපාරකට හේතු වෙන නිසා භවනා ජීවනක අපේක්ෂා කරනවා නම් මේ වෙනකොට ධාතු මනසිකාරයේ වශයෙන් භව වශයෙන් ස්වභාව වශයෙන් ගති වශයෙන් බලන්න කියන එකයි කියන්නේ. පින්වත් ගෞරවනීය ස්වාමින් වහන්ස, අද දින මා පැයක පමණ සක්මනකින් පසුව සතිමත්ව පර්යංකයට පැමිණෙමි. ඉන් ස්වල්ප වේලාවකට පසු මට ආනාපානයේ ක්‍රමයෙන් නොදැනී ගොස් සම්පූර්ණයෙන්ම නොදැනීමක් සිදුවිය. ඉන්පසු ක්‍රමයෙන් මුහුණින් පටන්ගෙන මුළු සිරුරම ගල් ගැසුනි. ඒ අයුරින් මා පැයකුත් විනාඩි 10ක් ගත කළමි. අවට පරිසරය ගැන කිසිදු හැඟීමක් නොදැනුනි. මින් ඉදිරියට මාගේ භාවනාව දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙසක් දෙපා නැමැත ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ අත්බවයේම නිවන අවබෝධ වේවායි පතමි. දැන් මේ කෙනාගේ දැනගන්න කැමති තමන්ගේ සතිය වඩා හොඳයි කියලා, කාර්යක්ෂමයි කියලා, සූර භාවයක් දක්වන්නේ අරමුණ පෙනෙමින් තියෙන භාවනාවේදීද, එහෙම නැත්නම් මේ අරමුණ ගෙවුනට පස්සේ තියෙන සතියද කියලා කට උත්තරයක් දෙනවා නම් පුළුවන් මේකට මේ කමඨාන්ට පොඩ්ඩක් සම්බන්ධ වෙලා සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. ඒ නිසා ඒ කෙනාගේ මතය කොලියලා දෙන්න ඕනේ. මට නැත්නම් සභාවට ඉදිරිපත් කරනවා නම් මට පුළුවන් මේ ඒක නම් ඉදිරියට ගෙනියන්න. මේ තොරතුරු ඒ තොරතුරු නැතුව මේක අමාරුයි විනිශ්චය කරන්න. ඒ නිසා ලියපු එකනක් කැමති නම් අත ඉස්සුවොත් අපිට පුළුවන් සාකච්ඡාවට සම්බන්ධ කරලා පුළුවන් විදිහට උත්තරයක් උපයාසපයා ගන්න. අවසරයි ස්වාමීන් වහන්ස, මට හිතෙන්නේ අර අරමුණ නැති සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා මුළු ශරීරයම නොදිනී ගියත් ඒක මට අවහිරයක් කියලා හිතුනේ නැහැ. ඒ වුණාට ආශ්වාසය ප්‍රාශ්වාසය දැනෙන වෙලාවේ තමයි මගේ සතිය හොඳින් මේ ක්‍රියාත්මක වුණේ කියලා මට දැනෙනවා. එතකොට ඒකෙම දියුණුවක් වශයෙන්ද පේන්නේ සතිය ගෙවන් යෑම, ගෙවන් වීම දකින්න පුළුවන් වීම. එහෙම නැත්නම් Taman ගිලිහි වැටුණා, අතපල්ලේ වැටුණා, එහෙම නැත්නම් පද්ධතිය පාලනයකින් ගිලිහිලා ගියා වගේ අකරතැබ්බයක්ද දැනිච්ච ආනාපානෙ නොදැනිච්ච? නෑ ස්වාමින් වහන්සේ, ඒක ගොඩාක් පොසිටිව් විදියට මට දැනුනේ. ඒක ගොඩාක් හොඳ. එහෙනම් අපි සතියෙම දියුණුවක් වශයෙන් සලකනවද නැත්නම් අර අරමුණු තියෙනකොට හොඳට විස්තර සහිතව විස්තර කියන්න පුළුවන් සතියයි ඒකම ගෙවන් වෙනකන් ගිහිල්ලත් හිත පාවා දෙන්නේ නැතුව භාවනා කඩා ගන්න තු ඉන්න සතියයි ගත්තොත් මෙන්න මේ සති දෙකේ වඩා කාර්යක්ෂම සතිය කුසල් සතිය. කුසලතාවය තියෙන මොකද්ද කියන එකයි මම නැගපු ප්‍රශ්නේ. ඉතින් මේ ඍජු උත්තරයක් නෙවෙයි මට ලැබුණේ. මේ අරකත් පාවදිලා හිත න කඩා ගත්තේ නෑ. නමුත් අරමුණ දැනෙන වෙලාවේ සතිය හොඳයි කියන එකයි හම්බුනේ. එහෙමද කියන්නේ මොකද්ද හිතේ? ස්වාමීන් වහන්සේ, අරමුණ නැති වුණු වෙලාවේ සතිය ගොඩ ඒක මට භාවනාවේ දියුණුවක් විදියට තමයි මට දැනුනේ. ඒක නිසා අවසාන ප්‍රශ්නේ අහනවා ඉදිරියට යන්නේ කොහොමද කියලා. එහෙමනම් අපි ගත්තොත් අපි හිතමු අරමුණ පේන සත්‍යයෙන් බයිසිකලයට ගොඩ වුණා වගේ ගොඩ වෙලා දිගට දිගට යනකොට බයිසිකල් එකේ හැන්ඩල් එක අතහැරලා යන්න පුළුවන් තරමට ගියා අපි. ඒකට අපි දන්නවා ඉතල ගොඩ වෙන වෙලා නම් අද්දකින් මල්ලන තමයි යන්නේ. පහුවෙනකොට අද්දක අතහැරලා යන්න පුළුවන් නම් අපි ඉක්මනට බලන්ඩෝ අපි භාවනා දියුණුව සඳහා බලන්ඩෝනේ. හැම වෙලාවෙම බයිසිකල් එක නගින වෙලාවේ අද්දක අල්ලගෙන නගින හැන්ඩල් එක. බලන්න කොච්චර ඉක්මනට බයිසිකල් එක සමතුලිත කරගෙන
තමන්ට හැන්ඩල් එක අතහැරලා යනවා වගේ අරමුණක් නැති තත්ත්වයකට යන්න පුළුවන් දෙක. ඒක දෙක ඒ තත්ත්වෙට ගියාට පස්සේ වැඩි වෙලාවක් ඉඳින්න තමයි අපිට ඒකේ ආනිසංස ලැබෙන්නේ. ඒක නිකන් සිද්ධි වෙන්නේ. එහෙම නැත්නම් මගේ වෙන්නේ. ඉතින් ඒ නිසා ගියාට පස්සේ කොයි ආකාරයට ගියොත් ගොඩ වෙලාවක් ඉන්න පුළුවන්ද? දැන් බබා නිදි කරන්න ඉස්සලා අම්මා කෙනෙක් දන්නව නම් මේ බබා මේ වෙලාවට මෙහෙම කෙරුවොත් එයා ගොඩක් වෙලා නිදා ගන්නවා. මෙහෙම කෙරුවොත් නිඳ යන්නේ නැහැ කියලා අම්මා දැනගන්න ඕනේ. බබා වැවෙන්නේ ඇඟ නිඳ ගිය වෙලාව. ඒ නිසා යකෙන කිර දීලා ඔක්කොම හරි ගැසලා උන්ට නිදා ගන්න ආයෙත්. ඒ බබාගෙන් ඇහුවට බබා දන්නේ නැහැ. ඒකට කියන මවුන ඕන කියලා. ඒ වගේ භාවනාවේදී මේ වර්ධනය කියන්නේ වඩා කාර්යක්ෂම සතිය වෙන්නේ හුරු බූටි සතිය වෙන්නේ කුසල සම්පatti සතිය වෙන්නේ අරමුණ නැති තීටි හිත කඩා ගන්න තු ඉන්න එක නම් අපිට තියෙන්නේ ඒක බහුලීගත කරන්න ඕනේ. ඉක්මනට ඒකට යන්න ඕනේ පහසුකම් ටික දෙන්න. ගියාට පස්සේ බොහෝ වෙලාවක් ඒකෙම තැම්පත් වෙන වාතාවරණය දෙන්න. නමුත් මෙහෙම ප්‍රශ්නයක් අහලා අපි යමු ඊගා ප්‍රශ්නෙට. මේ වගේ දෙයක් ඒ කියන්නේ අරමුණ නැතුව තීටි සතිය කඩා ගන්නෑ අර එල්ලයක් මේ විශ්වාසයක් ඇතුව භාවනා කිරීම පරියන්කෙන් ඇර සක්මනීදීත් වෙන්න පුළුවන් වෙයි කියලා හිතනවද නැත්නම් මේ කවදාකවත් සක්මනේ වෙන්නේ පරියන්කේදී විතරයිද සිද්ධ වෙන්නේ? මට සක්මනේදී ඒ තරම් පරියන්කේදී තරම්ම ඒක සිද්ධ වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. අන්තං සක්මනේදීත් පොඩ්ඩක් ඒ ගතිය එනවා. ඒ වුණාට මේ වගේ පරියන්කේදී තරම් ආවේ නැහැ. පරියන්කේදී යම් වෙලාවක් එයි සක්මණේදී යම් වෙලාවක් ඒ කිසිම ආයාසකින් තුරු මේ සක්මණ පවතිනවා මෙනෙහි කිරීමකුත් නැහැ. ඒ සක්මණ පවතිද්දී තමන්ටම තමන් දිහා බලාගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියනවා gediyapiti සක්මන් කරනවා. තමන්ටම තමන් දිහා බලාගෙන ඉන්න කිසිම මෙහෙයුමක් නැහැ. කිසිම ආයාසයක් නැහැ. අනායාසයෙන් යනවා. ආන්නේ වෙලාවට හරියටම පරියන්කේ අරමුණක් නැතුව බලා ඉන්න වගේ. ඒ එජිනිදා කරන වැඩක් දෙකක් අල්ලා ගන්න. දත් මන්ජිනකොට, මූණ හොදනකොට, රිදි කෙල්ල කැල්ලක් හොදනකොට බලන්න මේ යන්ත්‍රේ වැඩ කරන හැටි මගේ මෙහෙවීමකින් තොරව. ඒක සාහනේ අලුත් වැඩ නවින් වැඩවල කරන්න බෑ. එතකොටත් පේන්න පටන් ගන්නවා ස්විච් එක දාපුවම මොෂින් මැෂින් එක වැඩ කරනවා වගේ යම් යම් ක්‍රියා. දෛනික ක්‍රියා මෙන්න මේ වගේ අනායාසයෙන් සිද්ධ වෙනවා. එතකොටත් තමන්ට පුළුවන් තමන් දිහාම පැත්තකටලා බලන්න. මේකට බුදුහාමුදුරු දෙන්නේ පරතෝ දර්ශනය කියලා. අනුන්ගේ දෙයක් වගේ බලන්න. ඒ නිසා මේක පරියන්කේ ජීවිතයක් නෙවෙයි, ධක්මනේ ජීවිත වෙනවා. එජින්ද වැඩවල ජීවිත වෙනවා. අන්න එදාට අපි gedara giya වාගේ වැටෙනවා. මේකට තමයි හුදෙකලාව කියලා කියන්නේ. මේක තමයි විවේකයේ කියලා කියන්නේ. මේක තමයි විශ්‍රාමයේ කියලා කියන්නේ. ඉතින් ඔය දහසකුත් වැඩ ඔළුවේ දාගෙන කරදර වෙන්න ආව ගන්න බෑ. එක වැඩක් දෙන්න දීලා ඒක ගෙවෙන කම යන්නයි. සක්මන කියන එක කරන දෙයක් ඒකත් එයාටම කරගන්න ආරින් කිසිම මෙනෙහි කිරීමක් නැහැ අනායාසයෙන් සක්මන සිද්ධ වෙනවා. එදිනෙදා වැඩත් බලන්න කිසිම කෙනෙක් අපි ළඟ ඉනකොට අපිට මෙහෙම ඉස්පාසු වෙන්නේ නැහැ. ශෙනක මැද ඉනකොට කිසි වෙලාවක ඉස්පාසු වෙන්නේ නැහැ. මේක තමයි බරපතල වැඩ ඇති හිරදඬුමක් වගේ තමයි කෙනෙක් ළඟ ඉන්න එක. මේක මහා කරුමයක් අපි. පුළුවන් නම් අපිට පැත්තකටලා ඉන්න තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කියලා ඒ 35 වෙන්නේ නැති පිස්සු ඉන්නවා. ඒගොල්ලන්ට සෙනඟ නැති වෙච්චාම පිස්සු. ඔය භාවනා කරන එකට තියෙන ලොකුම ජයග්‍රහණي තමයි පේනතෙක් මානේ කවුරක්වත් නැහැ. ඒ කායි විවිකේ තමයි. නැත්නම් ඒක අන්තිමට චිත්ත විවිකයක් කරගෙන උපදි විවිකයක් කරගන්නවා. මට පින් කරලා තියෙනවනම් දෙවැන්නේක් දකින්න නොලැබේවා. කංග වේනගේ තනි අඟ වගේ එහෙම නැත්නම් මාතංගනන් තනි හස්ති රාජයා වගේ කැලේ හැසිරෙන්නේ තනියම. ඉතින් පව් කරලා වැඩි නිසා අපිට මේ එහෙම තනි වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය මිනිස්සු තනි වෙනකොට බයයි. භාවනාවදී අපි කරන්නේ අරමුණක් අල්ලගෙන ලෝකය අමතක කරනවා. ඊට පස්සේ අරමුණක් ගියුණාට පස්සේ ඔක්කොම අමතක වෙනවා. ඒක මම මේ කියන්න හදන්නේ සක්මණිජිත් කරන්න පුළුවන් වෙනවා. ආන්න එකට අනුග්‍රහ කරන්න. එතකොට ඔය හුදෙකලාව කියන එකට ලොකු අර්ථයක් එනවා. හොඳයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදේශ පරිදි වීර්යයෙන් යුක්තව භාවනාවේ යෙදුණෙමි. සෑම ධාතු කොටසකම තද ගති, උණුසුම් ගති, සිසිල් ගති, වැగిරෙන ගති, ශරීරයේම පිඩු කරන ගති අත්විඳෙමි. ඒ අතර ආස්වාසය කැඩි කැඩි යන ආකාරයත්
ප්‍රස්වාසය වේගවත් වන අයුරුත් සමහර අවස්ථාවල ආශ්වාසය ප්‍රස්වාසය නොදෙනී යන අයුරුත් ශරීරය සෑම පැතිකඩක් ඔස්සේම ගැහෙන අයුරුත් අද්දිටුවෙමි. හුස්ම රැල්ල විශාලව දැනුණු අතර ප්‍රස්වාසය නොදෙනී තිබුණු අවස්ථාවද විය. මේ සියල්ලටම පසුව සිදු කළ පර්යංක දෙකේදීම සිතුවිලි ඇති වූ අතර සමාධියද සිහියද සතියද වරින් වට පිටතට යන ගතියක් ඇතිවිය. සිරුරෙන් ඊළඟ පර්යංකයේදී මූල කර්මස්ථානයට හිත යොදා සුළු මොහොතකින් ශරීරය ගැහෙන්න වූ අතර පපුවේ සිට උගුර දක්වා සෙම හිර කරන ගතියක් ඇති උකුරෙන් ගොරගොර හඬක් නිකුත් විය. ආශ්වාසය නොදැනී ප්‍රශ්වාසය තුන්වරක් ඉතා වේගයෙන් ශරීරයෙන් පිටතට ගොත් සියල්ල නතර විය. පසුව හිත ඉතා සංසුන් විය. සක්මන් භාවනාවේ වම් දකුණ වශයෙන් යෙදුන අතර ශරීරයේ දකුණු පස තද වේදනාවක් ඇති වී ඉනෙන් උඩ කොටස කකුල් දෙකත් මාරුවෙන් මාරුවට කැරකෙන්නට විය. මේ සියල්ලම සිහියත් සමාධියත් සතියත් ඉතා හොඳින් පැවතුණි. ගුරු උපදේශයක් බලාපොරොත්තු වෙමි. දෙරුවන් සරණයි. ඔයකදී ඔය විදිහට හොඳට දිගින් දිගට බලන හිටියොත් පේනවා පරියන්කේ ආරම්භයේදීමත් ওই කම්පන චංචල සියුංගති තියෙනවා. නමුත් හිත සතිමත් නැති නිසා හිතට පේන්නේ ගොරෝසු රිද්මයාකාර වැඩ විතරයි. කලබල කරන්නේ නැතුව ඒක දිහා බලනකොට හිමීට රිද්මයාකාර දේවල් තැම්පත් වෙනකොට අර වෙනද නොතිබිච්ච නොපෙනිච්ච කම්පන චංචල ගති සියුංගති පේන පටන් ගන්නවා. බොහෝ කල භාවනා කරනකොට ලැබෙන වාසිය තමයි ආරම්භයේදිමත් මේ සියුම් කම්පන චංචල තියෙනවා. අහුවෙන්නේ නැත්තේ හිත කලබල වෙලා තියෙන නිසා, හිත කුපිත වෙලා තියෙන නිසා, හිත අන්‍යවිතිය වෙලා තියෙන නිසා කියලා දැනගත්තට පස්සේ පේනවා අන්‍යවිත වෙච්ච හිත කුපිත වෙච්ච හිත අල්ලන්නේම ගොරෝසු දේවල්. ලොකු කෙලෙස්. නමුත් මේ වෙනකොට කුසලයක් තියෙනවා, අඩු කෙලෙස් එකක් තියෙනවා. නමුත් අල්ලන්න දන්නේ නැහැ. මොකද ඒවා පේන්නේත් නැහැ. කලබල හිත. කල්යනුකල්යන පේනවා. මේ ගොරෝසු කෙලෙස් තියෙනවා. මධ්‍යස්ථ කෙලෙස් තියෙනවා. සියුම් මේවා තියෙනවා. මේ තුනම දී ඇති ඕනම වෙලාවක තියෙනවා. තමන්ට කැමති විදිහකට හොඳනම් කෙලෙස් අඩු තැනට විනාඩි ගානකින් සුළු වෙලාවකින් යන්න පුළුවන්. ඒ නිසා මේවත් මේ තත්වේදී නැවත නැවතත් මේක දිහා බලන්න ගොඩක් වෙලා යනවා. මේ එකවර තියෙන මේ තුනමින් කළා දකින්න. අහනා කරන්න යනකොට තේිනවා මේ නිවන් දැකපු හිතත් මෙතනම තියෙනවා. හිත ස්වභාවයෙන් අල්ලන්නේ කෙලෙස් විතරයි. කෙලෙස් හිතේ ඇති. තව නිවන ගොඩක් ඈත නෙමෙයි. තිබුණාට ඒක අල්ලන්න දන්නේ අපි දන්නේ යකා. ඉතින් දන්නේ යකා හොඳයි නොදන්නේ යකාට කියලා දන්නේ යකත් එක තමයි ජීවිතය යන්නේ. මොකද බලාන හිතේ දුකකල් භාවනා කරන්න ඕනේ. මේ විශ්වාසය ඇති වෙන්න පේන ඇති වෙන්න ඔය සියුම් භාවයක් තියෙන නිසා පණ ගන්නකොටම සියුම් භාවය පෙන්නට ඒක විකෘතියක් කියලා හිතන්න එපා. ඒක විකතියක් කියලා හිතන්න එපා. ඒක විලෝපනයක් කියලා හිතන්න එපා. ගොරෝසුක වුණ ප්‍රශ්න නැහැ. ගොරෝසුක වුණත් මෙතන සියුම් එකක් තියෙනවා, අතිසියුම් එකක් තියෙනවා කියලා විශ්වාසයෙන් ගියොත් බොහොම ශීඝ්‍රයෙන් ඔය සියුම් වෙන්නේ එන්න පටන් ගන්නවා. ඉතින් ඒ අවබෝධ ඥානය තමයි බොහෝ කල් කෙරීමෙන් ලැබෙන්නේ. ඒක පොතේපතෙන් ගන්න බෑ. අත්දැකීමෙන්ම ගන්න ඕනේ. ඒක සඳහා සාමාන්‍ය පොදු උපදේශය තමයි මේ කරන දේම තවදුරටත් කිරීම හරහා පරිචය අධ්‍යක්ීම වශීභාවය ඇති කරගන්න. එතකොට තමන්ට මේ ස්විච් බෝඩ් එක දාන්නේ අන්තරයක් වගේ අතගත අතපත කාල නෙමෙයි හරියටම බොත්තම තද කිරීමෙන් අවශ්‍ය තැනට යන්න පුළුවන් තරමට ඉස්සරහට භාවනාවේ වශීභාවේ දිනුනවා. ගරු ස්වාමින් වහන්සේ මේ ලිඛිත ප්‍රශ්න අවසానයි. ඊළඟට මේ ඉල්ලීමක් තියෙනවා. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමින් වහන්ස. සක්මන් භාවනාව සහ පර්යංක භාවනාව සඳහා යොමුණ ආදුනිකයෙක් වන මාහට එම භාවනා මානසිකාර්යය සිදු කරන ආකාරය පිළිබඳව මූලික දැනුවත් කිරීමක් ඔබ වහන්සේ නැවත සිදු කරන්නේ නම් මැනවි. ඒ කෙනාට කතා කරන්න පුළුවන් නම් හරි කැමැති, දැනගන්න කැමැති කෙනා මහා ලොකු දේවල් හිතන්න එපා. සක්මන් කරන වෙලාවේ ඉඳගෙන නෙවෙයි කියලා දන්නවනම් එච්චරයි සක්මන් කරනවා කියන්නේ. ඉඳගෙන ඉන්න වෙලාවේ සක්මන් කරනවා නෙවෙයි මම ඉඳගෙන ඉන්නවා කියලා දන්නවා එච්චරයි. ලොකු දේවල් හිතන්නේ කියොත් තමයි පටන් ගන්න අමාරු. හොඳට බලන්න අවදින වෙලාවේ තමන් කොහොමද දන්නේ මම ඉඳගෙන නෙවෙයි කියලා.
නැත්නම් ඉඳගෙන ඉන්න වෙලාව බලන්න කොහොමද දන්නේ මම යොදිනව නෙවෙයි කියලා. ওই දෙක දැනගන්න බැරි නම් උපදෙස් දෙන්න බෑ. ওই දෙක දන්නවනම් ওই දෙක වෙන් කරන්න පුළුවන් නම් උපදෙස් දෙන්න පුළුවන්. ඒ නිසා මම කැමති මේ ලියුපේ කරන්න දැනගන්න කැමැතිද ආදුනිකයන් වෙදී වචන කතාකරන තමන් ඉඳගෙන ඉන්නකොට ඇවිදිනව නෙවෙයි කියලා දන්නවද? ඇවිදින වෙලාවදී සක්මන් කරනවාදී මම ඉඳගෙන නෙවෙයි කියලා දැනට දන්නවද කියන එක මට පුළුවන් එතනින් සායතනින් දියත් කරන්න පුළුවන් සටන. ඒ නිසා සරල කරා. ලුවන් තරම් සරල කරා. ඔය මුකුවත් ඕනේ නැහැ. ඔකට දිග සමීකරණ මොකක්වත් කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඒක උනාට පස්සේ මම කියලා දෙන්නම් කොහොමද ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන් කරන්නේ කියලා. උනාට පස්සේ මම කියලා දෙන්නම් වමෙන් දකුණ වෙන් කරන්නේ කොහොමද? ඒ නිසා ඉස්සල්ලාම බලන්න අනිවාර්යයෙන්ම දැන් ඉුවේ නැතත් හෙට ලියලා දාන්න. මේ ඉඳගෙන ඉන්නකොට කොහොමද මන් දන්නේ ඉඳගෙන ඉන්නේ සක්ම ඇවිදිනව නෙවෙයි. ඇවිදිනකොට කොහොමද මන් දන්නේ මම ඇවිදිනවා ඉඳගෙන නෙවෙයි කියලා? අන්න ඒ වෙනස අත්දැකීම බෙදා හදා ගැනීම සංනිවේදනයේ තියෙනවනම් මං කියන භාවනාව නෙවෙයි නිවන කියලා කියනකොට ඔක්කොම මහලු කොට දේවල් කතා කරන කී කාටවත් ඔය දේවත් නැහැ. ඔය දේ දන්නවනම් ඔතන තමයි නිවන තියෙන්නේ. ඒ නිසා පටන් ගන්නකොටම නිවනින් පටන් ගන්න. ඒ නිසා මම කැමති ඒ ලීපකනාගේ ඉල්ලීමට සාදරව ඇහුම්කන් දෙන්න. හැබැයි මං කියන ඉල්ලීමටත් ඒකේන සාදරව ඇහුම්කන් දෙන්න. නැත්තම් මට තනියටින් අපුඩි ගන්න අමාරුයි. හොඳයි අපි පැයක පමණ කාලයක් කරගෙන තිනවා. සැලසුම් කළ පරිදි ප්‍රශ්න විචාරත්තුන් වැඩ පිළිවට විබෙන විශේෂ ප්‍රකාශ හෝ ප්‍රශ්න නැත්තං අපි ඒතුර විනාඩි ස්වල්පයක් සක්මන සඳහාම ගත කරලා අපි පැයකුත් විනාඩි ස්වල්පයක් කාලය සක්මනින් පස්සේ තුනට මෙතන රැස්සෙනවා සාමූහික පරියංක භාවනාවක් සඳහා. ඒ ප්‍රකාශ කිරීමත් සමඟ අපේ පළවෙනි ධර්ම සාකච්ඡාවේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලේ නිමාව සටහන් වෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු.